අයිබන් ලක්නි ටීවී වෙත අපි ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ලක්නි ටීවී බොහොම වෙනස් ආකාරයේ වැඩසටහන් රැසක පෙළ ගැස්මක් තියෙන වගේ ඔබ දන්නවා. ඒ අතරදී අපි හිතුවා මිනිස්යන් විදිහට විශේෂයෙන්ම අපේ රට අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒ වගේම තමයි හින්දු බැතිමතුන් අපේ රට තුළ ඉන්නවා. ඒ අතරදී ඔවුන් යම් ආකාරයක මේ ජ්‍යොතිෂ්‍ය සම්බන්ධයේ විශ්වාසයක් තිබෙනවා. ජ්‍යොතිෂ්‍ය කියන කාරණය සමහර තැන්වල විවේචනයට ලක් වෙනවා, සමහර තැන්වල ඉහළ පිළිගැනීමකට ලක් වෙනවා. ඒ නිසා අපි හිතුවා මෙන්න මේ කාරණය ඔස්සේ සැබවින්ම සත්‍ය ලෙසම ජ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් කරුණු කාරණා ටිකක් හොයාගෙන යන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපි හිතුවා ඒත් එක්කම තවත් ඔබට ඉතාමත්ම වැදගත් වන්නා වූ කාරණයක් තමයි ඔබ තියෙන නිවස. මේ නිවසට අදාළ වන්නා වූ වාස්තු සම්බන්ධයෙන්ුත් අපට කතා බහ කරන්න අවශ්‍යයි කියලා. ඊට අමතරව අපි හැමෝම අනිවාර්යයෙන්ම අපගෙන බොහෝ දිනකට ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ලෙඩ රෝගවලට මුහුණ දීමේදී සමහර කරුණු කාරණා සහ සමහර බෙහෙත් හේත් පිළිබඳව අපි හොයන්න උත්සාහ කරනවා. එය අපි අපේ රට විදියට ගත්තොත් බටහිර වෙදකම, ආයුර්වේද වෙදකම, හෙළ වෙදකම මේ විවිධ තැන්වල විවිධ කොටස්වලදී අපිට මේ වෙදකම හෙදකම අපිට ලිහන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි කෝතේම බෙදා ගන්නට පුළුවන්. මේ සියලු කාරණා පිළිබඳව අද පටන් අපි මේ වැඩසටහන හරහා කතා කරන්නයි සූදානම්. ඒ සඳහා ඉතාමත්ම මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් තියෙන ඒ වගේම තමයි ප්‍රවීණ පුද්ගලයෙකු අපි සම්බන්ධ කරගත්ත. මොහුගේ රුව දකිද්දී ඔබ ඔහු හඳුනනවත් ඇති. ඒ වගේම තමයි තවත් කියන්න පුළුවන් සමහර වෙලාවට මේ රුව දකිද්දී දැන් වයස ප්‍රමාණය පිළිබඳව ඔබ හිතද්දී ඇත්තටම මොහු සතුව එවැනි ගුණාංග තියෙනවාද, එවැනි දස්කම් කරපු කෙනෙක්ද කියන හැඟීමකුත් තියෙන පුළුවන්. මේ සියලු දේවල් වලට අද පටන් අපි උත්තර දෙන්න සූදානම්. අපිත් එක්ක ඉන්නවා ශ්‍රී වාස්තු හෝම්සි අධිපතිතුමන් විදිහට කටයුතු කරමින් සිවිල් ඉංජිනේරුවරයෙක්, ඒ වගේම තමයි ප්‍රමාණ සමීක්ෂකවරයෙක්, ඒ වගේම තමයි වාස්තු විද්‍යාඥයෙක්, ඒ වගේම තමයි ජ්‍යොතිර්වේදියෙක්. මේ අසන්තද සිල්වා අදතුමා අයිවා. දැන් මේ සියලු කාරණා කියද්දි දැන් මම කිව්වේ ඒකයි. දැන් සමහර වෙලාවට බලද්දී ඔබේ වයසත් එක්ක මේ කරුණුත් එක්ක ඔබ කොතරම් කාලයක් මේවත් එක්ක ගනුදෙනු කරනවාද, නැත්තම් මේ දේවල් ලැබෙන්නේ කොහොමද කියන කාරණයක් ඇතිනේ. මට හිතනවා දැන් අපි මේ සියලු කාරණා දිගහර ගන්න මත්තෙන් අසන්ත මහත්මයා අපිට කියන්න ඔබ මේ ක්ෂේත්‍ර තුල දැන් කොච්චර කාලෙකින් ලා කටයුතු කරනවද, කොහොමද මේකට ඇල්ම බැල්ම ඇති වෙන්නේ? ජානක අවුරුදු 15ක් පමණ. ඒ වගේම මගේ මේ පාරම්පරිකව මගේ ඒ පැත්තෙන් ආපු දැනුම තියෙනවා. ඊට අමතරව මම ඉගෙනගත්තු ඉංජිනේරු ශාස්ත්‍රයේ දැනුමක් තියෙනවා. මේකදී මට මුලින්ම තිබුණු ප්‍රශ්නය තමා මේ විද්‍යාවත් එක්ක යන ඉංජිනේරු ශාස්ත්‍රයයි මේ පාරම්පරික ගුරුකුල් ඉන්දියාව හා අපේ පාරම්පරික ගුරුකුල් හරහා තියෙන මේ අපි කියන්නේ පාරම්පරික දැනුමයි කියන දෙකේ හැමදාම තියෙන පීලි දෙකක එක ගමනක් යනවා වගේ ප්‍රශ්නයක්. එතකොට මේ දෙක කොහොම එක තැනකදී මේ දෙක අන්තිමට උත්තරේ එක වෙනවා. නමුත් ඒක කොටස් දෙකත් එක්කම ගනුදෙනු කරනකොට විතරයි තේරෙන්නේ මෙතන විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. සමහර දේවල් ඔබේ තියෙන පසුබිමක් වුණත් යම් ප්‍රමාණයකට ඒ විද්‍යාවෙන් විද්‍යාත්මක හේතුවක් කියන එක තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. එතනදී තමයි මම පිළිගන්නේ මේකෙන් අපිට යමක් කරගන්න පුළුවන් කියලා. ඒ විද්‍යාවක්ද නැත්ද කියන එකට වඩා ඒකෙන් යමක් තමන්ගේ ජීවිතයට කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඒ ගැනීම තමයි මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විශ්වාස කරන පසුබිම. ඔව් දැන් ඔබ කිව්ව වසර 15ක කියන්නේ වයසත් එක්ක ගත්තොත් එහම ඔබ කුඩා කාල සිටම මේ පිළිබඳව මේ යම් කිසි ආකාරයේ දැනීමක් තියෙනවා. දැන් ගුරුකුලයක් සහ සම්බන්ධයෙන් ගත්තොත් එහම ඔබට එහෙම තියෙනවාද? මෙමය මගේ ඉන්දියානු ගුරුකුල තියෙනවා ඔරිස්සාවේ. ජගන්නාත් ගුරුකුල සම්බන්ධව අපේ ගුරුකුල ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව මගේ පාරම්පරිකව මේ පැමිණුණු මේ දැනුම් සම්භාරය තියෙනවා. ඊට අමතරව යෝග ගුරුකුල ගත්තොත් නාගරාජ් බබා ජිතුමාගේ යෝග සම්ප්‍රදායේ මම ක්‍රියාත්මක කරන කෙනෙක්. මේ වගේ පැතිකඩ කීපයක් හරහා එන ලංකාවේ පසුපින් මට පරම්පරාගතව එන එකක්. ඊට අමතරව මේ අර ජ්‍යොතිෂ වේද ජ්‍යොතිෂය පැත්ත ඉන්දියාවේ උත්තර ඉන්දියාවේ ඔරිස්සාහි ගුරුකුල් හරහා මේ එන දැනුමක් තියෙන්නේ. මේ වගේ පැතිකඩ කීපයකින් ක්‍රියාත්මක වන එකක අන්තිම උත්තරය තමයි මම කතා බහ කරන්නේ.
දැන් ඔබ පෞද්ගලිකව ඔබ හිතුව දැන් ඔබ මේ අපි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව කතා බහ කරනවානේ එකක් අපි කිව්වොත් එමේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වාස්තු විද්‍යාව හා සම්බන්ධ කාරණා අනික තමයි ප්‍රධාන වශයෙන් අපි කිව්වොත් ජ්‍යොතිර්වේදය මෙන්න මේ කියන කාරණා දෙක ගත්තොත් එමේ ඔබ මේ 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 පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ මොන ක්ෂේත්‍රයක් මෙහෙමයි ආචානක ඉංජිනේරු කියන කේදී අපි අද කතා කරන්නේ सिविल इंजीनियरिंग කියන මෙකැනිකල් ඉංජිනියරින් කියන පැතිකඩනේ නමුත් අපි ගත්තොත් පුරාණයේ වේදයට ගත්තොත් අදටත් ටෝම්ස් හදන ඒවා ඒ කියන්නේ මණ්ඩල හදන ඒවා පුර නිර්මාණ ශිල්පය ඉහළ මට්ටමකින් තියෙන පසුබිමක් තමයි අදටත් ඉන්දියාව සහ ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල තියෙන්නේ එතකොට මේ දෙකේම ඉංජිනේරු කියන කොටස එකයි නමුත් එකම දේ තියෙන්නේ එය AI යුගත් එක්ක විකාශනය के प्रश्न एक प्रचलित मम दंड हटियट हेमतनम मनसा गुरुकुल आश्रितवतीतर वास्तु विद्या नमूत अदवन कुट एक गृह प्रत्यक्तम वास्तु विद्याम राजकीय वास्तु विद्या गृह वास्तु के लिए राजकीय वास्तु मे तलंगाण मणिम विन विधि ඇතතීතයේදී සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වෙන්න දුන්නේ නැහැ. ඒක නිසා එය සැඟ වූ දැනුමක් ලෙස ගියා. නමුත් අද වෙනකොට තියෙන මේ රිසෝර්සස් එක හැමෝටම ඒක පාවිච්චි කරන්න පුළුවන්. උන උතන තමයි මම දකින විදිහට ওই ગેප් එක හැදිලා තියෙන්නේ. නැත්තම් එතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මොනවද දැන් අපේ රටේ විවිධ තැන්වලදී සමහර තැන්වලදී අපිට මත ගැටුම් ඇති වෙනවානි යම් යම් කියන කාරණේ සමහර ජ්‍යොතිර්වේදීන් අනාවැකි බල කරනවා. මෙන්න මේ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඔබට යම් කිසි කාරණයක් කියන්න පුළුවන්. දැන් මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනාවැකියක් කියන්නේ එහෙම දෙයක් නේ. මෙතන තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අපේ තියෙනවා රාජ්‍ය ජ්‍යොතිෂි, චූල ජ්‍යොතිෂි, භූ ව්‍යාඛ්‍යානය කියලා කොටස් වර්ගයක්. එතනදී පැහැදිලිවම දේශයක් සම්බන්ධව කතා කරනවා නම් ඒක රාජ්‍ය ජ්‍යොතිෂි විය යුතුයි. චූල ජ්‍යොතිෂි හැවත් අපි මේ එදිනදා පලාපල කතනේ කරන එකෙන් රාජ්‍ය ජ්‍යොතිෂි හැවත් රාජ්‍ය ජ්‍යොතිෂි කියන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍යත්වය කියන එකම පමණක් නොවේ රාජ ජ්‍යොතිෂී කියන්නේ ඒ කියන්නේ යම් කොටසකගේ දෛවය නැත්නම් එදිනදා ජීවිතයන් පරිපාලනය කර ගන්නා තීරණ ගන්නා කොයි කවුරුණත් ඒ රාජ ජ්‍යොතිෂී විදිහට අපි මේ ජ්‍යොතිෂ පලාපලනේ කතානයකට වාර්ෂික පලාපල කතානයකට යන්න උනා. නමුත් මේ අද කතා කරන සාමාන්‍ය මේෂ සිට මීන දක්වා ගත කරන්නා වූ නක්ෂත්‍ර බලයත් එක්ක එන පලාපල කතානය රාජ ජ්‍යොතිෂී විදිහට කතා කරන්න ඕන වාර්ෂික පලාපලනයක් දේශ පලාපලනයක් කාලගුණ පලාපලනයකට දැම්මහම ඇති වෙන ප්‍රශ්නයට උත්තරේ හරියට එන්නේ නැති එක තමයි සාමාන්‍ය ජනතාවට මත ගැටුමක් කියන්නේ AA ටූල් එක AA දේවල් වලට පාවිච්චි කරනවා මතන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි අපි මේ කාරණා ගත්තේ අපි දෙන්න අතර යම් කිසි ආකාරයේ මත ගැටුමක් ඇති කර ගැනීම නොවේ. ඉදිරියේදී අපි මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව කතා කරන්න සූදානම් කියන කාරණේයි කියන්නේ. ජ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දැන් අපිට අපි දන්නවා දරුවෙකු පිළිසඳ ගැනීමේ සිට මරණය දක්වාම අපි ජ්‍යොතිර්වේදයේත් එක්ක සම්බන්ධයි නේද සම්බන්ධයි. අපිට විවිධ තැන්වලදී අපිට මේක අවශ්‍ය වෙනවා. සරලව මෙහෙම දැන් අතීතයේ නම් විවාහය සිද්ධ වෙන තැන දරුවකට කලින් විවාහය සිද්ධ වෙන තැනදී මේ විවාහ අදාළ ජ්‍යොතිෂ පදනම් ගන්නවා. එතනදී විවාහය සම්බන්ධව අෂ්ටවිධ විවාහයන් කියලා කොටසක් තියෙනවා. මේක වේදේ කොටසක්. අෂ්ටවිධ විවාහයන් ඒ අෂ්ටවිධ විවාහයෙන් තෝරා ගන්නාද විවාහයක් ඔස්සේ ඇවිල්ලා එතනින් එහාට දරුවෝ පිරිසිඳ ගැනීමකදී ඒ චක්‍රයන් සාදා ගන්න එක ගර්භ ශාන්තීන් සිද්ධ කරන එක ගැබ බේරා ගැනීම ගර්භ ශාන්තීන් සිද්ධ කරන එක දරුවෙක් පිළිසිඳ ගත්තයින් පස්සේ කොටස. එතකොට දරුවෙක් උප්පත්තිය සිදු වුණයින් පස්සේ උප්පත්ති දෝෂ කොටස් ඔය විදිහට ඉදිරියට ගලණයක් තියෙනවා. දැන් අපිට ප්‍රධාන වශයෙන් ඔය කාරණා තුලදී අපි බලාපොරොත්තු වෙන ඉදිරියට මම කීපයක් පිළිබඳව විතරක් මතක් කරන්නම්. මේ ඉදිරි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඔබට දරුපාල සම්බන්ධ, විවාහ දෝෂ සම්බන්ධ, කලු කුමාර කියන කාරණේ, ඒ වගේම තමයි රැකියා ප්‍රශ්න හැමෝටම මේ දවස්වල මම හිතන්නේ බහුතරයකට තියෙන ගැටලුව. ඒ වගේම තමයි ධනහානි ආදී දේවල් අපි මේ විවිධ මාතෘකා ඔස්සේ මෙතුමාගෙන් ප්‍රශ්න කරමින් සහ ඔබේ ප්‍රශ්න මෙතුමන්ට ඉදිරිපත් කරමින් මේ සම්බන්ධීකරණය කරන්න සූදානම්. ඔබට මේ තිරේ දිස් වෙන අපේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්, WhatsApp කරන්න පුළුවන්, සම්බන්ධීකරණය කරන්න පුළුවන්, ඔබේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඉන් අනතුරුව මෙතුමන්ට මේ සියලු කාරණා
ලබා දෙමින් ඔබට උත්තර සපයන්න අපි පුරොන්දු වෙනවා. ඔය අපි කෙටියෙන් කතා කරේ අපි ජ්‍යොතිර්වේදයේ පිළිබඳ. ඊට පස්සේ අපි වාස්තු සම්බන්ධයෙන් උත් කතා බහ කරනවා. බොහෝ දෙනෙකුට තියෙන ලොකු ගැටලු කාරණා තත්ත්වයක් තමයි තමන්ගේ නිවස හා සම්බන්ධයෙන් ගත්තහම. නිවස හා සම්බන්ධයෙන් ගත්තහම තිබෙනා වූ මේ ගැටලු. ඒ කියන්නේ අපිට සරලව කිව්වොත් අපිට මොන මොන වගේද ඒ වගේ ගැටලු කාරී සහ निराකරණය කරගත යුතු තැන් තිබෙන්නේ. ඔතන මුලින්ම තියෙනවා මේ ජානක නිවසකට කලින් ඉඩම කියන කතන්දරේ ඉඩම තෝරා ගැනීම ඉඩමේ උස් පහත් බව ඉඩමක් දිශානුගත වීම හැම කෙනෙකුටම සුබ දිශාවල් වලින් එන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් කරන්නේ තමන්ට තියෙන දිශාවත් එක දෝෂ බංග කරගෙන යන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන් ඊට පස්සේ එතනින් එහාට ඒ වෘක්ෂ මේ ශාන්ති පද්ධතිය එතකොට එතන තියෙනවනම් වෙනත් දෝෂ බු දෝෂ තියෙනවනම් ඒ දේවල් සපතේකටපත් කරගෙන තමන්ගේ ජන්ම පත්‍රයේ කර්මානුරූපව කොහොමද මේ වැඩියෙන් යමක් තමන්ට ග්‍රෑන්ට් වෙන්න පුළුවන් විදිහට වාස්තු කරෙක්ෂන් එක කරගන්නේ තමන්ට විශ්වයේ ආශිර්වාදය ලබා ගන්න ආකාරය මේ විදිහට ඊපස්සේ කූප වේදය කියන්නේ ලින්ක් ගැනීම අද වෙනකොට ලින්ක් ගැනීම කාට හරි කියන්න පුළුවන් නැහැයි කියලා මොකද අපේ මේ වතුර මේ ගන්න නිසා නමුත් එතනදී කූප වේදයට අදාළව අපි අපේ ටැංකිය ජල ටැංකිය කොහොමද මේ තියන්නේ සප්ලයි වෝටර් සප්ලයි ප්ලම්බින් යුනිට් එක හදන්නේ කොහොමද මේ හැම දෙයක්ම වාස්තුත් එක්ක ටැලි කරන්න පුළුවන් මේ දේවල් තමයි වාස්තුවේ සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන දේවල් වලින් කොටසක් ඔව් කොටසක් අපි කීපයක් විතරයි ඔබට මේ සඳහන් කරේ අපි ඉදිරියේදී විවිධ මාතෘකා ඔස්සේ දිනින් දින අපි මේ සියලු ගැටලු ඔබට निराकरणे कर देना तमें हो देने तवत गैटलू आपको बटी दिरपात कराने में एक गैटलू उत्तर है अभी आसान तसील और महात्मा की हाला निराकरणे कर ला देना सूदन है निसाब सूदन में इन इन अनुतरु अभी आयुर्वेदे त्याम में हम कर सकते हैं अभी दानवा आसान तो महात्मा अभी तो समाहर लेडर रोग तीन वा उत्तर नहीं ये वा बेहत नहीं है भाई अभी तो हेम देवाल और उत्तर तीन वाने उत्तरती पेलवनी वेदे की कोटस गम वेदे कोटस तीन वेदे वेद कोटसाई उपवेद कोटसाई इतकोट मे वेद कोटसट तम अति विनी ज्योतिर्वेदे की आयुर्वेदे की गांधर्वेदे अर्थवेदे मे कीन वेद कोटस उपवेद कोटसट उत्तन कोटसम संपूर्ण मे आयुर्वेदे आयुर्वेदे अतुतीन चरक संहिता सुरश्रुते किल कोटस हई मेवट हुए नती නමුත් කර්මජ රෝග කියලා පැත්තක් තියෙනවා කර්මජ රෝග කියන ජ්‍යොතිෂයේ ආයුර්වේදා යටතේ බලන්න පුළුවන් කොටසක් තියෙනවා මේකෙදි පැහැදිලිවම කැන්සර් ගජ චර්ම එතකොට මස්දිය වීමේ මේ මාංශ භක්ෂණ රෝගය මේවට උත්තර නැහැ කියන එක හරි නමුත් ඒවා කර්මජ රෝග කොටස් යටතේ අපිට විග්‍රහ කරන්න පුළුවන් ඒ හරහා වෙනත් ක්‍රම තියෙන උපති දෝෂහ ඉන් අනතුරු වෙන තමන්ගේ පූර්ව ජන්ම पूर्व जन्मेकदी एन कर्मानुरूप लभन दोष बौद्धागमे पूर्व कर्म वलिंग प्रश्न तीन ए हरह मेहट एन कर्म कोमद अहूसी कर्म करगन इवर वेला दोष दोष भंग करने दोष हरणे करे की आयुर्वेद को කතා කරන්න පුළුවන් කොහොමද ඒ වගේම තමයි දැන් අපි තවත් පුංචි කාරණයක් මතක් කරන්න ඕනේ මොකද මෙතුමන් පිළිබඳව කතා බහ කරද්දී අපේ රටේ තිබෙනම කෝවිල් සම්ප්‍රදායක් अभी बहु विलावट मे कोविल निर्माण इंदियानु शिल्पीन सह इंदियानु निर्माण के शिल्पीन तमाइ कैदवानी है भाई मेतुमान मे सियाल मेह सीट करना ඒගෙන අපිට පොඩ්ඩක් කියන්න මේ කෝවිල් හා සම්බන්ධව කෝවිල් කියන සම්ප්‍රදායේදී වේදේ කොටස් කීපයක් තියෙනවා ඒක ශෛව සම්ප්‍රදාය වෛෂ්ණව සම්ප්‍රදාය ක්‍රිෂ්ණ සම්ප්‍රදාය ශක්ති සම්ප්‍රදාය කියලා ඒ සම්ප්‍රදායන්ට අදාළ කෝවිල් වලට වෙනම වාස්තු සම්ප්‍රදායක් තියෙනවා උදාහරණයක් වශයෙන් අපි ලංකාවේ ශිව කෝවිල් ගත්තොත් ලංකාවේ සමස්ත පුරාණ ශිව කෝවිල්ද කේදරනාත් රාමේශ්වරම් ආදී ඉන්දියාවේ කෝවිල් වලද යන්නේ එකම ගෘහ නිර්මාණ සම්ප්‍රදායයි ध्वजस्तंभ राजगोपुरम एम पटंगत्त मणिपीठम नंदीपीठम फलिपीठम ओ विधि इसहटन संप्रदाय तीन मिन्न मिथन दि कालपुरुषाव वास्तुअट गण आकार तमंगे निवसे कालपुरुषाव निधिकरवन आकार तीन विभेदनेम मेक तेरुंगण बेरी नमोत् विधिट लंका कोविल संप्रदाय तीन यम किसी सीमा वल्ल कथाकर पूर्व मट्टंग वलदी ए वास्तु विद्या वे ए वाट से अप्लाई बनवा मेंबर भी तो बे मैं ये वाके निर्माण और ट दायक वाला तीनों ने लगा उन्हें सरम शिव कोइल तो कोटा तवत कोइल की प्याक तीनों ये वाला दी राजगोपुरम अनिपति वाला तीनों गोपुरम
මේ දේවල් මේ මොකද පැහැදිලිවම තියෙන්නේ පාර්ශ්ව දේවතාවයෝ කියලා කොටසක් තියෙනවා සංගවිච්ච දේවතා කොටසයක් ඕනම ගෙදරක් වේවා තමගේ නිවසේ තියෙන තන වේවා නැත්නම් ප්‍රධාන මේ ඊශ්වර කෝවිලක් වේවා විෂ්ණු කෝවිලක් වේවා ශක්ති කෝවිලක් වේවා ඒ හැම තැනකදීම තියෙන ප්‍රශ්නේ පාර්ශ්ව දේවතාවයෝ ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාත්මක කරනවා නම් පැහැදිලිවම මුනේසරම් කෝවිල අදටත් ක්‍රියාත්මක වෙනවා අපි දෙවෙනි මේ යුගයේදී අප මේ හදුවයින් පස්සේ ඊට කලින් තියෙනවා මේ මේ විෂ්ණු දේවාලයේ ඊට හැපැත්තේ තියෙන මේ මුද්දට ළඟ එය මෙන්න මේ වගේ උඩක් පෝ දේවාලේ ඒ වගේ පැතිකඩ කීපයකින් සන්නද්ධව කරන්න ඕන ක්‍රියාදාමයක් තමයි වාස්තු සම්ප්‍රදායේ තියෙන කොටසක් වෙන්නේ එදලා සම්පූර්ණ අපි දකින්න දැන් අපේ සාමාන්‍යයෙන් විහාරස්ථානයක දකින්න දේවල් වලට වඩා වෙනස් මේ අපි කොවිලක දකින්නේ පිළිම හා එහි තිබෙන දේවල් වැඩි සාමාන්‍ය අපි කිව්වොත් එහෙම කැටයම් ඒ වගේ වෙන දැන් අපි කිව්වොත් එහෙම අපි ඈතින් ඉඳලා බලන කොවිලක තියෙන පිළිම ටික එළියටත් අපිට පේනවා ඒ හදන ඒ ඒ ඒ බා පවා ඔබ නිර්මාණ කරන්න මොන හරි දේවල් කරනවාද ඒ අවශ්‍ය තැන පිටින් කියනවාද සරලවම ජානක මම මෙහෙම කතාවක් කියන්නම් ඔය දෙකම දෙකක් නෙමෙයි එකයි අපි චෛත්‍ය ගත්තොත් මේ ආකාරයට ගර්භයක් තියෙනවා ඊට පස්සේ හතරස් කොටුව දේවතා කොටුව කොත් කරල් මේක තියෙන්නේ භූලෝකේ අපි මේ භවතින භූලෝකෙන් ආකාශයට ලක්වා හැබැයි දේවාල සම්ප්‍රදාය ගන්නෙ භූලෝකෙන් පාතාල පැත්තට ඒ කියන්නේ කුණ්ඩම් එක හෝම කුණ්ඩම් එක කියලා අග්නි ස්ථාපනය කරන තැන රවුමට අවිලා මෙහෙ මේ අතර කියන්නේ අපි ඉහලින් බැලුවොත් අපිට පේන හැඩතල ටික පොළවේ යටපැත්තට හරවලා අපි Hindu සම්ප්‍රදායේදී පූජා පවත්වනවා මේ ජප පූජා කියන එක එක අකුරකින් වෙනස් වෙන්නේ ඉතින් Hindu සම්ප්‍රදායේදී අපි භූලෝක භූ මට්ටමින් පහලටද මේ බෞද්ධ සම්ප්‍රදායේදී එය ඉහලටද සංස්ථාපනය කරලා ඉවරලා කර්ම අහෝසි කරගන්න නැත්තම් මේ නිර්වාණ මෝක්ෂය කරා යන මාර්ගය ගන්න තියෙන ටෙක්නික් දෙකක් තමයි අපි කතා කරන්නේ ඔතනදී. හොඳයි. ලක්ෂණ ටීවී තුලින් අපි මෙන්න මේ කරුණු කාරණා තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක ශ්‍රී වාස්තු හෝම්ස් අධිපතිතුමන් නැත්තම් මෙහි අපි කිව්වොත් එම් බොහෝ දිනකට හිතසුව වෙනස කටයුතු කරන එතුමන් සිවිල් ඉංජිනේරුවරයෙක් ඒ වගේම තමයි ප්‍රමාණ සමීක්ෂකවරයෙක් වාස්තු විද්‍යාඥවරයෙක් ජ්‍යොතිර්වේදියෙක් තමයි මෙතුමන් මෙතුමා සමීපයේ තියෙන මෙස්මාගෙන් සමහර වෙලාවට තමන්ගේ වේලාපත් කඩේ බලා ගන්නට එන අතිවිශාල පිරිසක් ඉන්නවා ඒ වගේම තමයි තමන්ගේ නිවස තනා ගන්නට අවශ්‍ය වූ අන්නා වූ සැලැස්ම සකස් කර ගන්නට එන මිනිසුන් ඉන්නවා මේ සියලු දෙනාට සිත සලසන අතර අපි හිතුවා මෙය අපේ මේ ප්‍රදේශයට පමණක් නොව මුළු රටටම විවර කරන්න ඕනේ කියලා ඒක නිසා තමයි ඊතුමන්ට ආරාධනා කරේ අද පටන් අපි සූදානම් මේ සියලු ප්‍රශ්න එකින් එක කතා බහ කරමින් ඔබට යම්කිසි ආකාරයේ පිළිතුරක් ලබා දෙන්න. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ බොහොම වටිනා කාලය කැප කරමින් අපිත් එක්ක අද දවසේ එකතු වුණාට අපි ඊළඟ සතිය පටන් අපි උත්සාහ කරමු නේද මේ මේ මේකට අදාළවන් අවු ගැටලු ප්‍රශ්න එකින් එක හඳුනා ගනිමින් කතා කරමු මාතෘකා ඔස්සේ අපි ඉදිරියට කරගෙන යමු කරගෙන යමු බොහොම ස්තුතියි නම් අද දවසේ අපිත් එක්ක මුණ ගැහුවාට බොහොම ස්තුතියි එනම් නරඹන ඔබටත් අපි බොහොම ස්තුතියි කියලා කියනවා මේ සියලු තොරතුරු ඔබට තිරයේ දිස් වෙනවා මෙතුමන් සම්බන්ධයෙන් ඒ වගේම තමයි අපේ ලක්නි ටීවී හා සම්බන්ධයෙන් ඔබට සියලු දේවල් මෙහි සඳහන් වෙනවා අපිත් සමගින් සම්බන්ධ වෙන්න කියන ආරාධනාවක් කරනවා අදට ඔබෙන් සමගන්නවා ඔබට සුවදායක වාසනාවන්ත දවසක්